දැනට සිරභාරයට අරන් තියෙන යම් ආකාරයකට මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච ඇතැම් උදවියට විරුද්ධව නඩු දාලා මේකේ අර ශිරගාමිනි පියතුමා ඉදිරිපත් කළ කරුණු යටපත් කරලා මේ විමර්ශනයේ එතනින් ඉවරයි කියලා සතුටු වෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. මේ විමර්ශනයේ රහසිගත තැන් කීපයක්ම තියෙනවා. අභිරහස්‍යමේ තැන් කීපයක්ම සඳහන් වෙලා තියෙනවා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්. ඒ වගේම මේ කරුණ සම්බන්ධව විග්‍රහ කරලා මුද්‍රණය කරන ලද වාර්තා සියලුම දේ එයින් අපට ලැබුණේ පළමුවෙනි වෙලුම විතරයි. අනිත් වෙලුම් වල මොනවද සඳහන් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ කොහොමද. පළවෙනි වෙලුමේ සඳහන් වෙච්ච දේවල් උනත් දන්නේ මාධ්‍ය හරහා ඇතැම් කරුණු ඉදිරිපත් කරලා තිබිච්ච නිසා පමණයි. නමුත් මේ කොමිෂන් සභා වාර්තාවේ සමහර නිර්දේශ මේ එක එක නිලධාරීන් සම්බන්ධව දාලා තියෙන නිර්දේශ තාමත් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ පිළිබඳව සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ. ඒ වෙනුවට ඒ අය ඉතාමත්ම ඊහලින් සන්තෝෂයෙන් මුකුත් කළේ නැහැ වගේ ජීවත් වෙනවා. ඒතර ඒ අයට අපේ ජනතාව ඒ අය කතා කරනකොට ඒ අය විවිධ මත ඉදිරිපත් කරනකොට අපේ ජනතාවට ඒක ලොකු වේදනාවක් ගෙන දෙන අත්දැකීමක් වෙනවා. මෙන්න අපිව මරන්නට අපිව නැති කරන්නට ඉඩ හැරපු කට්ටිය. ඒ නිසා මේ කට්ටිය මේ මිනිමැරුමට සම්බන්ධයි. මේ Taman හොඳටම දැන දැන ඒ පිළිබඳව යමක් කරන්න නැතුව ඒ ගැන දැනුම් දෙන්නේ නැතිව ඒ ගැන මේ ඒ වළක්වන්නට කිසි දෙයක් කරන්න නැතිව ඒක යට ගහන්නට හදපු එක්තරා කෙනෙක් කියලා තිනවා එක අවස්ථාවකදී මේ ඔය මේ රෙද්දාසේ නයි දාගන්නවා ඒක කියලා තියෙන්නේ බලගත් පුද්ගලෙ ඒ පොලිසියේ උදවියට මේගොල්ලන්ව ඇරෙස්ට් කරන්න. ඒ කියන්නේ මේගොල්ලන් හිරබාරයට ගන්න කියලා යෝජනා කරපු වෙලාවේ ඒක වාස්තු කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් ඒ තැනත්තා අද ඉහළ තනතුරක ඉන්නවා. ලංකාවේ ඉතාමත් ඉහළින් පිළිගත් පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ හෘද සාක්ෂියක් කියලා එකක් මේ කට්ටියට නැද්ද? Tamange වගකීමක් නැහැයි කියලාද කියන්නේ මේකට? මේක ගැන දැන දැනත් මුකුත් නොකල එක ගැන අපිට ප්‍රශ්න තියෙනවා. අපේ මිනිස්සු තාමත් සමහර අය ජීවත් වෙමින් බද විඳින සදාකාලිකව ඔත්පල වෙච්ච අය ඉන්නේ. මේ මිනිසුන්ට මොකද්ද ලැබෙන සාධාරණේ? එතකොට මේ අය ඒකට ඒක වළක්වන්නට කටයුතු නොකර අනිත් එක ඉන්දියන් රහස් ඔත්තු සේවයෙන් දැනුම් දුන්නා අවවාද කළා මේවා ගැන මුකුත්ම කලේ නෑ. එක සියල්ලම සංගවා තබන්නට කටයුතු කළා. ඒකෙන් මේ මිනිමැරුමට සම්බන්ධ වුණා. අනුකූලතාවය දැක්කෝ. ඒ නිසා ඒ සියලු දෙනාම අපි අපේ ඇස් ඉදිරියේ දිස්වන්නේ මිනිමරුවන් හැටියට. මිනිමරුවන් කොහොමද සමාජයේ ඉහළ තනතුරු වල ඉහළ තත්වයන් තුල වැජඹෙන්නේ? ඒක සාධාරණේද? එතකොට මේ මේ කාරණාවේදී මතුවලා තියෙන සමහර සාක්ෂි විග්‍රහ කරන්නේ නැතිව ඒවා යටපත් කරන්න උත්සාහ කරන්නේ ඇයි? සාරා ජෙස්මින් සම්බන්ධව ඒ තැනැත්තිය මැරුණේ නැහැ කියන එක තමයි සයින්ද මරුදුවල සිදුවෙච්ච සිදුවීමෙන් පස්සේ ඒතන තිබිච්ච මිය ගිය අයගේ ශරීරවල DNA පරීක්ෂාවෙන් සොයාගත්තේ සාරා ජෙස්මින් කියන ඒ තැනැත්තිය එනම් කටුව පිටියේ බෝම්බය පුපුරවාගත්තු හස්තුන් කියන එක්කෙනාගේ බහරියාව. එයා මිය ගියේ නැහැ කියලා එයාගේ DNA හම්බුනේ නැහැ කියලා රජය ඒක පිළිගත්තා. ඒ කිව්වා ප්‍රකාශයට පත් කළා. පස්සේ ආයේ හදිස්සියෙම ඒ මිනිසුන්ගේ මිනි ඔක්කොම හාරලා ආයේ ශරයක් හොයන්න හැදුවා සාරා ජෙස්මින්ගේ DNA තව තියෙනවද කියලා. ඒක මහ විහිළුවක්. සාරා ජෙස්මින් කියන එක්කෙනා පොලිස් නිලධාරියෙක් තමයි සාක්ෂි ඉදිරිපත් කළා තියෙනවා පාස්කු කොමිසමේදී. පොලිස් නිලධාරියෙක් තමයි සාරා ජෙස්මින්ව මඩකලපුවේ ඉඳලා මන්නාරමට ගෙනියලා තියෙන්නේ. එහෙමනම් පොලිස් නිලධාරීන් සම්බන්ධ
පොලිසිය සම්බන්ධතාවය මොකක්ද? එතකොට අර හමුදාවේ බුද්ධි අංශේ අය ජමීල් කියන තැනත්තා සමග කරපු ගනුදෙනු මොනවද? එයාව දැනගෙන හිටියේ කොහොමද? ඒ නිසා අපිට මේ මතු පිටින් පේන සාක්ෂි වලට අමතරව තවත් සැඟවුණු රහස්ගත අදහස් කීපයක් මතු වෙනවා මේ ප්‍රහාරය ඔය කියන කණ්ඩායමට වඩා පුළුල් ප්‍රහාරයක් සංවිධානයක් මේ ප්‍රහාරය පිටිපස්සේ තියෙනවා breaking.lk